අත්තංකුඩි ප්‍රදේශයේ ද ඔබතුමා කිව්වා අරාබි භාෂාව සංචාරක ප්‍රවර්ධනය සඳහා පාවිච්චි කරන කියලා. ඉතින් අපි කාත්තංකුඩි ප්‍රදේශයට ගියහමත් අපි මෑතකදී ඔබතුමාගේ අර පැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයට ගියහමත් අපි දැක්කා රට ඉඳිගස් වවල තියෙනවා. පාර මැදත් ඔබතුමා රට ඉඳිගස් වවල තියෙනවා. මොකද මේ රට ඉඳිගස් වවන්නේ? ඇත්තවසේම ගරු මන්ත්‍රීතුමා, මම කාතාංගුඩි මැද ගස් ඉදිගන්ඩ තිතුනේ මේ ෆොස් ටේල් කියලා ගස් තමයි මම ඇත්තවසම තිරණය ගත්තේ. මම පස්යාල ගිහිල්ලා ඒකතමයි ඕඩරුත් කරේ. එතන අපි මේ එතන ඩම රුට් බෝලි ඩක්ටර කෙනෙකින්න පස්යාල සිංහල කෙනෙක් යාතකම සාකච්ඡා කර. එතන යා කිව අපේ මේ ප්‍රදේශීතන රශ්නය කාලකුණට ඒක ෆොක්ස් ටේල් හරියන්න නෑ. අනතක මෙදත් පාර තිබ්බාම මෙතන හිට් කාප්පට එක හරි හිට් ඒක වෙන්න නෑ. ඒනිසා දැකිව රශ්නයට උනු පුළුවන් කියලා රට ඉන්දි ගස් කණ්ඩ. තිය රට ඉන්දි ගස් මම විතුවේ පිට ගණ්ඩ පුළුවන් කියලා. නමුත් පිට රටෙන් ගෙන්න්නට මම උත්සාහ කර. නමුත් අපිට කොරන්ටයින් ඩිපර්ට්මට එක අනුමති දුන්නේ නැහැ. මේ ලංකාවෙන් මේ හැමතැනම හොයලා තමයි ගත්තේ. ඉතින් රට ඉන්දි ගස් කියන වෙනස් මුකුත් නැහැ. ඒක මේ ප්‍රදේශයට උරුතු දෙන්න පුළුවන් ක්ලයිමේට් එකට මැච් වෙන්න පුළුවන් ගස් දෙමේ දාලා තියෙන වෙන මුකුත් නැහැ. ඒක වෙන මුකුත් නැහැ. තල් ගස් එතකොට ඒ අපි රට ඉන්දි ගස් එක තොරගත්තා. තල් ගසුත් තැනට පුළුවන්, ප්‍රශ්නයක් නැහැ.